එක්ක හාමනයිස් වෙන්නේ ඒව ටිකක් අපිට අපේ දැනගන්න පුළුවන් විශේෂයෙන්ම අම්මයි තාත්තා කෙනෙක් ඉන්නවනම් තමන් ඒගොල්ලන්ව පුළුවන් තරම් සතුටු කරන්න බලන්න ඕනේ හැබැයි සීල් කඩලා එහෙම නෙමෙයි ධර්මයෙන් පුළුවන් විදියට ඒගොල්ලන් දැන් ඒගොල්ලන්ගේ ශාස්ත්‍ර අහනවායි කියලා අහන්න පුළුවන් මොන හරි තමන් මේ ජොබ් එක මේක හොඳයි ඒගොල්ලන් කැමති හිතන ජොබ් එක කරන එක වටිනවා ඒක යම් සත්‍යයක් තියෙනවා ඒගොල්ලන්ට ඉවක් වගේ තියෙනවා ළමයින්ට දිව්‍ය ඇසක් වගේ තියෙනවා ඒ මොකක්ද එකක් තියෙනවා මට තේරෙන්නේ ඉතින් ඔහොම මම හිටියා ඊට පස්සේ ඊටවසේ අර රසව කරගෙන ගමන් පාදේ අතරව වකිවා මං කරා ඊට පස්සේ ඔන්න 27 විතර එනකොට පාත් එක ක්ලියර් වෙන්න පටන් ගත්තා දැන් තාත්තත් එක්කනේ තිබ්බේ හරියට කාලේ එනකොට තාත්තා මහත් අල්ලු කරන්න පටන් ගත්තා මහාන වෙන්න මට ඒක ප්‍රෙෂර් එකක් දැන් තාත්තා විරුද්ධ වෙච්ච එක න හැබැයි පින්වතුනි මම මේ වෙලාවේ අවංකව කියන්න ඕනේ මට එදා ඉචින් වහන්සේලා හම්බෙච්ච වෙලාවෙ උන් ඒගොල්ලන් මාව හිත හැදුවා දැන් මහාන වෙන්න එපා වාට තව අවුරුදු මෙහෙම යනකොට වාගේ තාත්තාට ආශිර්වාද කරනවා හිතන මම කිව්වා කියලා ඒ වෙලාවේ කිව්වා මම ඒ වෙලාවේ ගණන් ගත්තේ නෑ හැබැයි ඒ විදිහට වුණා දැන් ඒ ඔක්කොම වුණා ඉතින් ඒ අර අපේ පින මතු වෙනකොට අර වටපිටාවේ ඒකේ සලසකුණු පෙන්නනවා ඒගොල්ලන් උත් ඇග්‍රී වෙනවා ඒ ප්‍රධාන අය ඇග්‍රී වෙන්නේ නැතිව තියෙනකොට පින්වතුනි දැන් මේක මහණෙන් විතරක් නෙමෙයි බඳින්න හරි ඕන දෙයක් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන් දැන් මට මුස්ලිම් කෙනෙක් එනවා මල්ලි කෙනෙක් ඒ මල්ලි මේ මොකද්ද මහන වෙන්න ඕනි කියලා. හේ නෙස්ල්ස් නෙස්ලිද මොකද ලංකාවේ වැඩ කරන එක තැනක. ඉතින් එයාගේ මොනවාද අම්මලා මුස්ලිම්. ඉතින් මෙයා යන ආරණ්‍ය හැම තැනකම වගේ මෙයා මහන කරන්න බලනවා. කවුද කියලා ඔන්න වල්ලවත්තේ මං ඉන්න වෙලාවක මං හම්බෙන්නත් ආවා. මම ඒ කරුණ ඔක්කොම සොස්කම් මට ආව එක පාට මුත්තරේ. මං කෝ එයාට දැන් ඊළඟ ස්ටෙප් එක තමයි තියෙන්නේ. බඳින්ද කියලා. ඉතින් එයාට ටිකක් ෂොක් එකක් වුණා. මොකද පින්ගතනි මම යාව දැක්කම දැක්ක යාගේ යම් කර්ම දෝෂය කර්ම විපාක වාරයක් යනවා එයාට මේ කාලේ. ඒ කර්ම වාරයත් එක්ක යා කරන හැම එකක්ම ප්‍රශ්න වෙනවා. ඉතින් බැඳලා ප්‍රශ්න වෙන්නේ කොහොඳ හැම මහනෙලා ප්‍රශ්න වෙන්නේ නැතට. ඒක තවත් කලකිරේ. මහනකම කලකිරෙන්න නරකයි. කොහොමරි ඒක එක හේතුවක් හැබැයි ඊට වඩා තව එකක් තියෙනවා අනිවාර්යයෙන්ම අම්මයි තාත්තයි ඇග්‍රී වෙන්නේ නැහැ අලුත් කර්මයක් හරස් කරන යාසයි මේක මනසින් යන්න තියෙන ගමනක් මේ මහානකම මේක සිවුරු වලට තියා මනසින් නිදහසේ නිරවුල්ව කරන්න තියෙන රිමෝස් රිග්‍රෙට්ස් තියෙන නරකයි ඉතින් කොහොමරි එයාට පස්සේ කිව්වා මං කො බය වෙන්න එපා අම්මලම සතුරු කරන ඔය භාවනාව කරගෙන දැන් අම්මලා කැමති නෑ මෙයා භාවනාවත් බුද්ධාගමේ මොනවත් ඉතින් මං කෝ ඒවා කියන්න ඕනේ ඔයා අම්මලා සතුරු කරන්නේ ඒගොල්ලන් දැන් arrange කරෝති මොකක් හරි engagement එකක් එකට යන්න වාට ඇත්තට පින හොඳටම තියෙනවනම් ඒව ළඟටම වෙලා කරන්නේ ඇති මොකක් හරි වෙයි වාට එහෙම නැතත් සතුටු වෙලා ඔයා දැන් මේ දවස්සේ භාවනා කර කර යනවා අනාගතයක් ගැන හදන එක නෙමෙයි දැන් තමන් මහාන වැඩේ වෙනවා ඉතින් එයාට වාසේ කුවා මාර්ච්ද දැන් අවුරුදු කීපයට ඉස්සෙල්ල මාර්ච් දුකද මම ඒතර ඉන්දියාවේ යනවා ඒ වෙලාවේ වඩිනවා මේ මාර්ච් වලද අම්මලා එන්ගේජ්මන්ට් එකක් මෙවද රින්ච් කළා කියලා දැන් මාර්ච් ඒප්‍රිල් මේ හැරි මම ඉන්දියාවෙන් වැඩියා ඉතින් මම ඒවා මොකක්ද වුනේ කියලා ඒතර කුවා සෝහෙමත කිව්වා වගේම මෙහෙම ළඟට ඇවිල්ලා ඒගොල්ලන්ගේ මොකක්ද දෙයක් වෙලා එහෙම අයින් වෙලා ඉතින් ඉතින් මාත් දැන් භාවනා කරගෙන යන ප්‍රශ්නයක් නෑ ඒක ඒ විදිහට අම්මලා ඩිස්ටර්බ් නේ කියලා මම දැන් තාමත් යනවා ඇති මම දන්නේ මොකක්ද නේ කියලා ඉතින් අර ඒක අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ අර අපි ගඟක් ක්‍රොස් කරනවා වගේ ඒ ගඟ ක්‍රොස් කරන්න මේ මොකද කියන්නේ කෙලින්ම රැල්ලට ගහන්න නරකයි රැල්ලත් එක්ක යන්නත් නරකයි ඒක ගාන්ට හරවගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ඔක තමයි දක්ෂතාවය ඒක තේරෙනවනේ දේස් ඒක මතක තියාගන්න ගඟක් ක්‍රොස් කරනකොට වගේ තමන්ගේ ජීවිතය බැලන්ස් කරගෙන එහෙම මොකද හිත වැඩෙන්න ඕනේ දැන් ඇත්තටම මම ওই රස්සාව කරපු කාලේ හිත හරි පවිත්‍රයි මොකද ඒක දැන් ආරන්න ඉඳලා එළිය ඇතුලේ හිටියා වගේ කියලා ඇතුලේ හිටියා එහෙනම් පේන එළියෙන් හැබැයි මම ඒක මගේ යුතුයකම ඉෂ්ට වෙන්නේ නැහැ කර්මෙට
කර්ම විපාකවල යුතුයකම් මම මගේ අල්ලා ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ අර දෙමාපියෝ එහෙම අසතුටෙන් ඉන්නවා, ඒකලන් එහෙම. ඉතින් ඒක කරපු ගමන් මගේ මුළු මාර්ගයම ඇරුණා. ඒක ඇරෙන්නේ නැහැ මං අර අර කට්ටි හිතුවා වගේ රසයෙන් පස්සේ බැඳලා හැම ගියානම් ඒක වුණේ නැහැ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ඒක කරා. ඊට පස්සේ ඔන්න නිදහස් වෙච්ච ගමන් අවංකවම ඒවා කරනවා නම් පාර හැදෙනවා පින්වතුනි. ඒක ඔක්කොම අපේ අතේ තියෙන්නේ. තමන්ගේ අදිෂ්ඨානය ඇතුලේ සත්‍ය නම් පවිත්‍ර නම් පාර තමන්ට කැපෙනවා. සමහර ජන සාමාන්‍යයෙන් දාලේ අඬනවා මට කුටියේ ඒ මට පුදුම දුකක් හරිම දුකක් මේ ලෝකයක් මේ ආර්යයන් වහන්සේලාගේ ලෝකයක් මට දාලේ අඬනවා කොළඹට හරි ඒ අම්මලා ගාවට හරි මෙහෙම කියලා. ඒ වෙනකොට මම උන්වහන්සේගේ කකුල අල්ලලා ශ්‍රීපාදයේ අල්ලලා ඇත්තට අනලත් තියෙනවා. ඒ කියන්නේ බොහොම මේකකින් අදිෂ්ඨානින් මට මේ මොකද්ද මේ යන්නේ උන්වහන්සේ මට ඒලා ආශිර්වාද කරා ඔබ ඔබතුමාට බලෙන් එන්න වෙයි මේකට කියලා. ඒක කියපු වචන ඒ විදිහටම අර මං කිව්වේ අර කාලේ එනකොට තාත්තා තල්ලු කරන්නයි ඔක්කොම ප්‍රෙෂර් බාහිරින් උත් ඔක්කොම තිබ්බා නිමියා වෙන්න. ඉතින් වෙච්චේව හදිසිය බඳින්න තියනවා නම් ඒවටත් ඔක්කොම මේ විදිහටමයි සලකන්න ඕනේ. අම්මයි තාත්තා නැත්තම් මොන රස්සාව දැන් ඔස්ට්‍රේලියාව වෙන්නේ කුණා තම්ල තාත්තල විරුද්ධ වෙලා ආව කිමු කවරි එහෙම ඉන්නවද කට්ටිය. හැබැයි මට මේ මේ මොනවද කියන්නේ මොනවද උනේ කියලා කියන්න පුළුවන්. එහෙම එහෙම අනුව ඒක එහෙම නැත්තම් මට සිවුරු ගන්න යන්න හොඳයි. මොකද ඒ කියන්නේ මේ මම ස්ටඩි කරපේ වැරදි එනම් ඒ කියන්නේ පින්වතුනි මම මෙහෙම කියන්න තමන් දිහා අවංකව බැලුවොත් ඒක පෙයි. තමන් හදිස්සිය ඒගොල්ලන් අන්තිමට හරි අමාරුවෙන් හරි අවසර දීලා හරි සතුට වෙලා ආවටින් තමන්ට ප්‍රශ්න තියෙ මෙහෙ ඇවිල්ලා හිතුවු ඕස්ට්‍රේලියාව නෙමෙයි. ඒ කියන්නේ ඒව තියෙයි හැබැයි යවෙන්නේ ඩිපෝට් වෙන්නේ හරි මොකක් හරි කොමුණාරි යවෙන්නේ ඉඳීවි දුකෙන් හරි අමාරුවෙන් ඉඳීවි. අම්මලා විරුද්ධ වෙලා කියන්නත් නැතු එහෙමම ආවනම් අනිවාර්යයෙන්ම ඩිපෝට් වෙයි. තින් ඔ අපි ජීවිත දිහා ස්ටඩි කරනකොට අපිට ඒවා දැක ගන්න පුළුවන්. අනිත්‍යගේ ජීවිතවලත් හොඳට පේයි අපිට. ඉතින් ඒගොල්ලන් හොඳටම තල්ලු කළා වනම් තමන්ට ප්‍රශ්න වුණත් මානසික සතුටයි තමන්ට ප්‍රධාන අය. මේ ඇවිදින්න කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන් හින්දානේ මේ ලෝකයක් දකින්න. ඒගොල්ලන් මොන දැන් ස්වාමි විවේකනන්දගෙන් ස්වාමී මොකද කුදු උත්තමයන් වහන්සේලාට සමාහලට හිතන අම්මලා තාත්තලා මොනවත් කරේ නෑ එහෙම හිතෙනවා සමාහලට. මම මේ තනියමයි මේ ඔක්කොම කරගත්තේ. එක දවසක් එයා අහලා තියෙනවා තාත්තගෙන් එයා තරුණ කාලේ මේ ඔය මොනවද මට කරේ කියලා. මට මොනවත් කළා නෑ කියලා කේන්තිකින් තමයි අහන්නත්. ඒතර කියලා තියෙනවා කන්නඩියෙන් ගිහලා බලන්න කියලා. තාත්තත් හරි වටිනා තාත්ත කෙනෙක්. ඒ වගේ පුතෙක් බී කරන්නත් ඉතින් එහෙම එක්කෙනෙක්. ඒකත් අපි එකෙන් සටිස්ෆයි වෙන්න ඕනේ.